ඊයේ පුරපසළොස්වක පොහොය දවස අපි හැමෝටම ලාංකේය බෞද්ධ සංස්කෘතිය තුළ වැදගත්ම පොහොය දවස බවට පත්වනවා. මොකද මේ රට බෞද්ධ සංස්කෘතික රටක් බවට පත්වීම සඳහා අඩිතාලම වැටුනේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම රැගෙන මේ රටට පැමිණ දෙවන පෑතිස් රජ දවස මේ රට තුළ බුදු දහම ස්ථාපිත කිරීමට අඩිතාලම දැමූ නිසාම. ඉතින් ඒ නිසා පොසොන් පුර පසළොස්වක පොහොය සම්බන්ධව සිදු කෙරුණු කටයුතු බොහොමයක් පිළිබඳව අද පුවත්පත් රැසක් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ලංකාදීපයට නිමල කොඩිතුවක්කුගෙන එන වාර්තාව මේ. පොසොන් වෙනුවෙන් රැඳවියෝ 289ක් ගෙදරට. දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසක් මෙලෙස නිදහස් කරලා තියෙන්නේ. පිරිමි 283ක් සහ කාන්තාවන් 6ක් ඒ අතරමනවයි කියලයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන්නේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර අරගෙන තිබෙනවයි කියලා පොසොන් වෙනුවෙන් රැඳවියෝ 289ක් ගෙදර යන්න අවස්ථාව ලැබීම පිළිබඳව වාර්තා කරන ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.